কাঠি বোর্ডটা খুবই দেখে লাগা। বোমাটা বোমা সাপোর্টটা দূর না, මිනිරි පාක්කක වහලා තිබ්බට මේ වෙද්දි ඇත්තු ටික පාරට ඇවිල්ලා කට්ටිය නැති හින්දා බලන්න මොකද වෙලා තින්නේ කියලා. මොකද මෙයාලා දන්නේ නැහැ කොවිඩ් කේස් එක. ඉතින් ඇත්තු ටික පාරට ඇවිල්ලා මිනිස්සු ආගෙන අලි රංචුවත් එක්ක ඉතින් අපිට හම්මුණා සුමේද. සුමේද හම්මුණා. ඉතින් ඇත්තටම ලස්සනයි යතා හොඳට ඉන්නවා. රෙකෝඩ් එක දාන්න. මේ දවස්වල ඉතින් මිනිරිය හබරන පාරේ යනවා. මේ සතාව හොඳටම බලන්න පුළුවන් මේ ස්ථානේ. මොකද මේ මින්නේරිය ඉඳලා හබනට යද්දි මින්නේරියට ආසන්නේ පොඩි ඕපන් කරලා තිනා මින්නේරිය වැව පේන. ඒ වැව හරිය තමයි ඉන්නේ. ඇත්තටම ඉතාලම සුන්දර දසුනක්. ඉතින් අපිට තාරංචි ආවා මෙයා යතා බහලා ඉන්නවා කියලා. ඉතින් ආව බලන්න. මෙයායි තව යුනිකෝන් කියලා තේ කින දෙන්නම මේ දවස් ටිකේ සැරිසරනවා. ඊට හැපැත්තෙන් තව අලි 50ක් විතර පොඩි රංචුකුත් ඉන්නවා පේන්නම. නමුත් එයාලා නම් පොඩ්ඩක් ළඟට එන පාටක් නැහැ. උද්‍යානය ඇතුළ ගත්ත උද්‍යානය ඇතුළේ සෑහෙන මේ අලි පිරිසක් ඉන්නවා. දැන් මේ වෙද්දි කියන්නේ පායන කාලේ එනවත් එක්ක මේ මිනිනේරි වැවේ වතුරත් අඩුවේගෙන යනවා. මේ වෙද්දි මිනිනේරි උද්‍යානය ඇතුළෙත් අලි 200කට ආසන්න පිරිසක් ඉන්නවා කියලා අපිට කිව්වා. ඉතින් ඉතාම සුන්දර දසුනක්. මේ යතාගේ නම සුමේද. ඉතින් කවුරු හරි මේ පාරේ යනවනම් මේ හරිය යන්න. හැබැයි එක දෙයක් කියන්න ඕනේ, මේ පාරේ යන ඔයාලා මේ පාර දෙපැත්තේ කුණු නම් දාන්න එපා. මොකද මේ ගොඩක් කට්ටිය කරන්නේ. අපි ඊයේ දැක්කා මේ පාරේ මේ අලි සත්තු බලලා නිවිහැනිහිල්ලේ මේ අවට පරිසරයේ හුළඟ වැදිලා කෑම කාලා ඉවරලා ඒකටම කන මේ ලංෂීට් උරේ විසික් කරලා යනවා. ඉතින් මේක රිලව් අදිනවා, සත්තු කනවා, ඊළඟට මේකේ මාස් ගොඩයි. ඉතින් ඒ වගේ දේවල් කරන්න එපා. මොකද මේ ඒක ඔයාලටත් හොඳ නැහැ, සත්තුන්ටත් හොඳ නැහැ, අපිටත් හොඳ නැහැ. මොකද මේ අලි ඇත්තු කියන්නේ සංචාරක ව්‍යාපාරයේ ගත්තොත් විශාල රුකුලක් දක්වන සතෙක් තමයි අලියා සහ ඇතා කියන්නේ. ඉතින් මේ පරිසර පද්ධතිය රැකගත්තොත් තමයි අපිට මෙයලා රැක ගන්න පුළුවන්. නැත්තම් ඉතින් මේ කට්ටිය ඉස්සරහට විනාශ වෙලා යන්න පුළුවන්. එතකොට ඉතින් රැකියාව දහස් ගණනක් අපේ කියන්නේ යාළුවන්ට, නංගිලා මල්ලිලාට, අමලා තාත්තලාට, ආච්චිලාට, සීලාට නැති වෙන්න පුළුවන්. ඉතින් මොකද මේ බුලත් විට විකුණන එක්කෙනාගේ ඉඳලා ලොකු හෝටල් ව්‍යාපාරිකයා දක්වා මේ සත්තු විකුණලා තමයි ඇත්තට මේ සත්තු අපි විකුණන එක කරන්නේ. විදේශී මේ සංචාරකයන්ට විකුණනවා, විකුණලා තමයි ආදායම් ගන්න. ඉතින් බලන හොඳේ සුදු පාටත් වෙනවා නේද? තා පොඩක් අනේ ගන්න සුපිරි. අපු ලයිව් 18යි යකෝ. ආපු වැඩිම ගන්න. ඩිස්කනෙක් වුණානේ. එයි. හොඳේ සුදු පාටත් වෙනවා නේද? ඈ හොඳේ. යට හරි යර. ඔක හිලක් තියෙනවනේ. අර සුදු පාටත් වෙනවා. අනේ ඔක හිලක් නම් නෑ හැබැයි. මෙන්න චුට්ටක් දුර ඉන්නේ අපි කැමරාවෙන් තමයි පෙන්වන්නේ ඔයාලට මෙයාව. ටිකක් ලං කරලා. චුට්ටක් දුර ඉන්නේ. තම සුන්දර දසුනක් කියන්නේ පාරේ යන ගොඩක් කට්ටිය දැන් නැවතිලා මේ ඇතා දිහා බලාගෙන ඉන්නවා. ටික ටික යනවා. මර වැඩි දෙ තිනවා ක්ලින් කරගෙන ඇදයි. උතුර යට යනවා. එලයි එලයි බං. අන්න එහෙම තා තුට්ට. එයා චුට්ට චුට්ට ඇතුළට යනවා. ඉතින් දැනට මේ වගේ සුන්දර පරිසරයක් ඉතුරු වෙලා තියෙන හින්දා තමයි මේ වගේ සම්පත් ඉතින් අපිට දකින්න පුළුවන්. ඉතින් ඉදිරියටත් මේවා රැකගත්තොත් අපිට බලන්න පුළුවන්. නැත්තම් ඉතින් අපට නම්
ආයේ මේ අලි අතුරන් ඉතුරු වෙන්නේ නැතේ මොකද මෙයාලා ගොඩාක් පොලිතින් කනවා මේ වෙද්දිත් මොකද පාර දෙපැත්තේ ලන් ෂීට් ප්ලාස්ටික් කෑලි ගෙවල් වල තියෙන ෆෑන් ළමයින්ගේ පෑඩ් හැම එකක්ම තියෙන්නේ මින්නිරි පාක් එකේ මේ හරි ඉතින් අර කාගේ සුන්දරිය වගේ ඔක්කොම කුණු ටික එන්නේ මින්නිරියට ඉතින් එහෙම කරන්න එපා මොකද මේවා රැක ගන්න ඕනේ මොකද මේ වක්‍රාකාරව ගත්තත් ඔයාලත් මේ සත්තුන්ගෙන් ජීවත් වෙන මිනිස්සු ඒක 100%ක් ඇත්ත කතාව කාටවත් නැහැ කියන්න බෑ මොකද වක්‍රාකාරයෙන් හරි මේ සත්තුන්ගෙන් ආදායමක් ඔයාලා අරගෙන තිනවා ඒ හින්දවත් මේ සත්තුන්ට පරිසරයට ආදරය කරලා රැක ගන්න උත්සාහ කරන එක තමයි වටින්නේ अद नहीं अद पक्की।